අධික වර්ෂාපතනයක් ඇදහැලීමෙන් පස්සෙත් අපි නැවත රූපිකාලය යුනිවර්සස් හොයාගෙන යනවා මොකද ඇගේ හිසට සේවනක් දෙන්න තමයි ඇත්තටම අපි උත්සාහ කරන්නේ කොහොම හරි ඇගේ ජීවිතයට සේවනක් ලැබුණොත් ඒක තමයි අපිට පේනවා ඇති මේ ප්‍රදේශ වලට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙනවා ඉතාම ශාස්ත්‍රීයවත් වෙච්ච සුන්දර ගම්මානයක් විදිහට තමයි අපිට පේනවා ඇති මේ සුන්දර ගම්මානය ඇතුලේ අසුන්දර කතාවන් තියෙනවා. හැබැයි මේ අසුන්දර කතාවන් වලට අපිට සුන්දරත්වය එකතු කරන්න තමයි අපි මේ උත්සාහ ගන්නෙ. අපිට වෙනවැදී මේ ඌරු යායවල එල්මාලු ක්‍රමයට තමයි මේකේ වගා කටයුතු සිදු කරන්නේ විශේෂයෙන්ම තම සුන්දර පරිසරයක් තමයි මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ. කදම මේ කරන්නේ මෙහෙ දැන් පදිංචි? නෑ නෑ. ඈ? මං ඒ ආව ඇවිල්ලා යන්න මේ ගෙයි පොඩ බලා ගන්නත් එක්ක ඉඳලා ආවේ සර්. නිදාගත්තද? නැහැ. ඇස් දෙක රතු වෙලා තියෙන මොකද? ඇස් දෙක පොඩ්ඩක් දැවිල්ල ගත්තා. ඒ මොකද? ඉඳලා දන්නේ නැහැ. අඬනවද? අඬලා නෙමෙයි. ඈ. එකපාරටම දැවිල්ල ගත්තා. ඈ. දැන් අඬන්න. අඬන්න හේතුවක් නැහැ නේ නේ? නෑ දැන් ඉතින් අඬන්න හේතුවක් නැහැ. දැන් මොකද තියෙන්නේ? Hina වෙන්න තියෙන්නේ. ඔව්. Hina වෙන්න බෑ හැබැයි තව ටිකක් තියෙනවා. තව වැඩ තියෙනවා. ඔව්. මහත්තයා කොහොමද? මහත්තයා ගෙදර නෑ සර් උදේ ගියේ එක කොහෙ ගියාද කියලා දන්නේ නෑ. දන්නේ? කියන්නේ? වැඩකට යන්න ඇති. වැඩකට? හා හා හා. අනෝන එන්න පැටියා. අනුපතේ කතා කරන්න. මෙන්න ඔයාලට ඔය කොණ්ඩෙට ගහනේම මාල ඈ තැන්කියු කියලා ගන්න වැඳලා ගන්න. තැන්කියු. හා තැන්කියු හරි හරි පුතේ හරි. හා ගණ්ඩායම විදියට අද දවසේත් අපි ඉන්නේ රූපිකාගේ සකස් නිර්මාණය කරන නිවස තමයි ඇතුලේ තමයි ඇති ඉන්නේ මේ වෙන විටත් ඇත්තටම වහල මට්ටම දක්වා දැන් මේ වෙන විට බිත්ති බැඳලා සියලු කටයුතු අපි සූදානම් කරලා තියෙනවා විශේෂම ලී ටික ගෙනල්ලා තියෙනවා ඊට පස්සේ උළුවහු ජනේල් මේ සියල්ලම අපි ගෙනල්ලා තියෙනවා ඒ හැම ශක්තියක්ම හේතු බවට පත් උනේ ඒ ඔබ ඔබගෙන් ලැබිච්ච ආධාර මුදල් මතින් තමයි මේ වගේ කෙටි කාලයක් තුල නේද අම්මා අපි සති දෙකක් කෝ තුනක් වගේ නේද ඔව් ඔව් සති දෙකක් තුනක් ඇතුළත කාලය තුල අපි අතර මේ සාර්ථකත්වය දක්වා ළඟා කිරීමට හැකියාව ලැබුණෙම ඔබ අපි කෙරෙහි තිබිච්ච විශ්වාසය මත ලබා දුච්ච මුදල් අපි නිසියාකාරව කළමනාකරණය කරමින් අද මේ නිවසේ වහල මට්ටම දක්වා අපි ගෙනල්ලා තියෙනවා අපි කෙසේ හෝ වහල තව දින 3ක් හෝ 4ක් ඇතුළත ගසා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ හැම දෙයකටම මේ පවතින ආර්ථික තත්ත්වය විශේෂයෙන් අපිට පේන දේ තමයි කොරෝනා වෛරස් තත්ත්වයත් සමගම මිනිසුන්ට ඇත්තටම ආර්ථික වශයෙන් ලොකු හානිදායි තත්ත්වයන් තියෙනවා. මේ හැම දේවල් මේ අභියෝග හැම දෙයක්ම තියාගෙන තමයි අපි මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අපි විශ්වාස කරන්නේ රූපිකාට මේ දේ අපි කර යුතුමයි මම බොහෝ දෙනා කතා කරන හැම අවස්ථාවකදීම අම්ම කියන්නේ රූපිකාට අපි මේ දේ කරන්න බැඳී සිටිනවයි කියන කාරණය මොකද මේක අපිට වුණොත් ඒක ඔබට වුණොත් ඒ කියන කාරණාව නිසා තමයි අතරම මේ තරම් දුරක් ගෙවලා අද හවස් කාලෙත් මේ එනකොටත් අධික වර්ෂාපතනය මේ දිනවල තියෙනව නේද මේ ප්‍රදේශවලට ඉතින් එහෙම තියෙද්දි තමයි අතරම පැය 3කට වැඩි කාලයක් ගත කරමින් ඇවිල්ලා මේ ආපු ගමන් මම යාවේ ඉතින් මම හරිම කැමතිම දේ තමයි මේ දේවල් දකින්න අලුත් දේ දකින්න විශේෂයෙන් අපි මීට පෙර ආවට වඩා අපි දකිනවා මේ සියල්ල වෙනස් කරලා තියෙනවා මේ සඳහා ඇත්තටම මේ වසමේ මගේ මිත්‍රයා සංවර්ධන නිලධාරතුම වසන්ත මහත්තයා විශාල කාර්යභාරයක් කරනවා එතුමාට මම දිනකට දුරකතනම් දු 10කට වැඩි ප්‍රමාණයක් දෙනවා මොකද්ද උනේ මොකද කරන්නේ අවශ්‍ය දේවල් මොනවද මේ දේවල් උනාද කියලා නිරන්තරයෙන්ම සෝදිසි කරමින් මේ සාර්ථකත්වයේ දක්වාම අපිට
යන්නට හැකියාව ලැබුණේ ඒ නිසාම තමයි. මෙවැනි විටත් අතනම ලී ටික අපි සකස් කරගෙන ෂීට් ටික අපි හෙට දිනේදී කෙසේ හෝ ගේන්න උත්සාහ කරනවා. ඉතින් තවත් බොහෝ දේවල් ටිකක් තියෙනවා නේද අම්ම කරන්. ඔව්. දැන් ඔබට කොහොමද තේරෙන්නේ දැන් මේ මොකද නිදිමත වෙලාද අඬලාද ඉන්නේ? නැහැ නිදිමත වෙලා නෙමෙයි. ඒ නිසා නැත්තට අම්මට කොහොමද දැන් මේ දේ තේරෙන්නේ දැන්? उदाव कट्टियट मे कोरोना वैरस मट सहन सहयोग दवा मे निवस सदागा तो कट्टी गुडा उदाव करा मे दिन गेय सहन वेटकोट साकरा दिन तीन बहल गहल गेय मे कपरा कोंकिदालाम विशेष तेरी अभी कटी कले अतने सिहिने මට ළඟා කරලා දුන්න සතුට සාමේ ළඟා කරලා දුන්න තමයි මං කියන්නේ ඉතින්. දැන් මහත්තයා කොහමද හොඳයිද? මහත්තයා හොඳයි. හොඳයි. ආදරේ. ආදරේ. ආදරේ දරුවන්ටයි මටයි ආදරේ. ඔව්. ඔව් විශේෂයෙන් අපි විශ්වාස කරන්නේ සමාජයේ තියෙන දේවල් විශේෂයෙන්ම ඔබ විශ්වාස කරන්න වෙනත් මිනිස්සු පයින් ගහලා පෞකාරයන් බවට පත් කරලා සමාජයේ ඈත් කරන දේවල් තමයි ටීවී දකුණු මාධ්‍ය කණ්ඩායම විදිහට අපි ළඟට ගන්න. එව තමයි අපි අභියෝග අපි ජීවිතේ දිහා බලන්නේ මේ විදිහට. ඉතින් ඒ අභියෝග අපි ළඟට අරගෙන මිනිස්සු අපි වෙනස් කරනවා. ඒක තමයි අපි වෙන්න ඕන දේ. පෞකාරයන්ට ගල් ගැසීම නෙමෙයි අපි කරන්න ඕන පෞකාරයන් ඒ දේන් මුදවගෙන අලුත් සමාජයක් වෙනුන අලුත් මාවතක් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ විවර කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්සු විදියට අපි මේ තරම් කැපවීම කරලා කරන්න ඕන දේ. ඉතින් මිනිස්සු ඒ විදියට කැපවීම කරලා මිනිස්සු වෙනස් කරන්න අපි උත්සාහ කරනවා නම් මේ ආකාරයෙන් ඔවුන් වෙනස් වෙනවා. ඔහුට දැන් ගයක් හදීම ගේ ප්‍රශ්නේ අපි විසඳගෙන යනවා ඔබේ පවුලට. එතකොට ඔහුට ලොකු බරක් අඩු වෙනවා. සහ අපි ඉදිරියටත් බලනවත් අම්මා කොහොම හරි ඔබේ ආර්ථිකයත් ගොඩනගන්න මේ කොහොම හරි මේ නිවස ඔබට පළමුව සකස් කරලා දීලා මේ කටයුත්ත හමා කරා. අපි අදිෂ්ඨානයෙන් යුතුව අදිෂ්ඨාන පාරමිතාව පමණයි අපේ ජීවිතේට හයිය තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි හැම විටම කොයිතරම් දුර කතර ගෙවාගෙන හරි අපේ යුතුයකමක් තියෙනවා අපේ වගකීමක් තියෙනවා ඔබ ලබා දීපු ආධාර මුදල් වලට අපි සාධාරණත්වයක් කරන් ඔබ අපි කෙරෙහි තිබිච්ච විශ්වාසයක් තියෙනවා කලුම් මාත්‍ය මේවට දුන්නට පස්සේ මේ දේවල් හරියට කරනවා. ඒ වගේම අපි අද දක්වා මේක ඉතාම කෙටි කාලයක් තුල මේ தත්ත්වය දක්වා අපි ළඟා කරගෙන දීමේ ශක්තිය උදාවුනේ ඒ ඔබ නිසාමයි. විශේෂයෙන්ම මේ සඳහා ඇත්තටම අපිට ආධාර උපකාර කරා කෑගල්ලේ මාගරට් ප්‍රදේශයේ නැසී ගිය සාමදාන මිනිස්කාර ශ්‍රියාලතා දිසානායක මෑණියන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම රඹුක්කන මොටප්පිලියේ පදිංචි නැසී ගිය ගුණසේකර අමරකෝන් දිසානායක පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. ඉස්ට්‍රාලයේ සේවය කරන පුතා කෑගල්ලේ මංගලික අමරකෝන් දිසානායක අම්මා මෙන්න මේ කටයුත්ත වෙනුවෙන් අපිට ආධාර උපකාර කරා. විශේෂයෙන්ම ඔවුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතාමත් හොඳ යහපත් සත්ක්‍රියාවක් වෙනුවෙන් ඔබෙන් ලැබිච්ච දායකත්වය. ඒ වගේම අපි කියන්න කැමති ඔබේ වතුර ප්‍රශ්නත් අපි විසඳන්න උත්සාහ කරනවා. ඒ සඳහා අපිට කැනඩාවේ ඉන්න නෝනලා 3 දෙනෙක් මේ නිවස හදන්නත් ඇත්තටම අපිට උදව් කරා. විශේෂයෙන්ම ජර්මනියේ ඉන්න අශාකි अपे नोनगे दियनिय जर्मनी इन तवा तन कैनडावे यालू तुंदेने वगे में कैनडावे तव मिस्केने किनो त्यागमिस मे नोनला तुंदेने अतरम टीवी दकुन माध्य आयतने तेक निरांतरेम विश्वसनीय रेंदेमिन अपिट हम बहुत खटयुतु वेनुवेम अपिट आधार उपकार करमिन अदहस्वलिंग हम देयक वेनुवेम अपिट शक्तिय धैर्य लबा देमिन मे पहल दुखिंदिन पंथिय मिनिसुंगे ජීවිතවලට අස්වැසිල්ල ලබා දීම තමයි අතරම අපි සිදු කරන්නේ. ඔවුන්ට අතරම දීර්ඝායුෂ නිරෝගී සම්පන්න භාවය හදවතින්ම අපි පුද කරන්න කැමතියි. ඒ වගේම ටීවී දකුණත් එක නිරන්තරයෙන් බැඳලෙන්න තිස්ස මහරාමේ ප්‍රියන්ති අක්කා අවුරුදු 51 ගෙන සෞදි අරාබියේ තමයි සේවය කරන උපන්දිනය වෙනුවෙන් 51 වෙනි උපන්දිනය වෙනුවෙන් ටීවී දකුණත් එක දවස් 3කට සැරයක් හෝ දෙසරයකට සැරයක් කතා කරලා අපි ගැන හයනෝ මල්ලි හොඳින්ද මොනවද කරන්නේ මේවා කියලා ඉතාලම ආදරෙන් ඇයට සුබ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරනවා. මේ මිනිසුන්ගේ ශක්තිය අපි කෙරෙහි තිබිච්ච විශ්වාසය ඒ නිසාම තමයි මේ වගේ රූපිකා වගේ ජීවිතවලට මූණට එලියක් ලබා දෙන්නට හැකියාව ලැබුවා දුන්නේ.
එයාගේම සෞදි අරාබියේ මල්ලිකා දිසානායක මහත්මිය විශේෂයෙන්ම වැලිමඩ කැප්පිටිපොළ ප්‍රදේශයේ දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණේ අපිට ආධාර උපකාර කරා ඇත්තරම බොහොම පින් ඇත්තරම මෙවැනි උතුම් සත්කාරයක් වෙනුවෙන් ඔබ ලබා දෙන මේ මාහඟි ශක්තියට එවැගේම ලංකාවේ හිඟුරක්ගඩ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න දැනට ඇත්තටම ශිෂ්ටලන්තේ තමයි ඉන්නේ දුව අලීනා සහ අලීනා දුව වෙනුවෙන් එයාගේ උපන්දිනය වෙනුවෙන් තමයි ඇත්තටම අපිට මේ කටයුත්ත වෙනුවෙන් අපිට ආධාර උපකාර කරේ ඒ වගේම ගාල්ලේ ඌරුගස් ඌරුගහ මංහන්දිය ප්‍රදේශයේ ඉන්න වල්ලිංගුරු කැටිය ප්‍රදේශයේ උපාලි මහත්මයා පියා එස් එස් ගුණදාස මහත්මයා සහ මව දයානි මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතුව අපිට ඇත්තටම උදව් උපකාර කරා මේ රූපිකාගේ ජීවිතයට විශාල සහයෝගයක් ලබා දෙමින් මේ අපි හැම මේ බැඳිච්ච හැම ගලකම හැම වැලියටේකම ඔබේ ශක්තිය ධෛර්ය ශ්‍රමය ඔබේ කාලය ඔබ නිදිවරාගෙන මේ විඳින දුක්වල ප්‍රතිඵල තමයි මේ විදියට තියෙන්නේ ඇත්තටම හරිම සතුටුයි ඒ වගේම හරිම සුවිශේෂී කාරණාවක් කියනවනේ අපි ඔක්කොම මිනිසු කියලා ඇත්තටම මට කතා කරා ඉතාලියේ ඉන්න මැල්කන් ප්‍රනාන්දු මහත්මයා ඇත්තටම විශේෂයෙන්ම ලංකාවේ මීගම කොච්චකඩ ප්‍රදේශයේ තමයි වුන් පදිංචි වෙලා ඉන්නේ දැනට ඉතාලියේ සේවය කරන්නේ විශේෂයෙන්ම නෝනා ශශිකලා නෝනට නිරෝගී සම්පන්න භාවය මව ජුලියට් ලොවීනා එවැගේම විශේෂයෙන්ම ඔවුන්ගේ කතෝලික ආගමේ හැටියට ඔවුන්ගේ ජීවිතවලට වඩාත්ම හොඳ ස්වර්ගස් මේ ස්වර්ගය තා හොඳින්ම ලැබේවා කියලා ඒ ආගමේ හැටියට ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම දැකපු හරිම විශේෂිත කාරණේ තමයි ඔවුන් කතෝලික ආගම හැදහුවත් අපි ඔක්කොම මිනිස්සු කියලා රූපිකාගේ ජීවිතය වෙනුවෙන් දක්වපු මේ අපරිමිත සෙනෙහස මනුෂ්‍යත්වය ඒක තමයි වටින්නේ හැම ආගමකම මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයට දක්වන මේ මාහැඟි හැඟීම තමයි මිනිස්සු විදියට අපිට වදාත්ම වැදගත් වෙන්නේ ඉතින් එතුමාට බබාලා තුන් දෙනෙක් ඉන්නවා එක් දරුවෙකු අසනීප තත්ත්වයෙන් ඉන්නේ ඉතින් මේ දරුවාටත් අපි නිරෝගී සම්පන්න ඉක්මනින් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබතුමා ඇත්තරම මීට පෙර මට කතා කරත් ඊට පස්සේ මේ යන කටයුතු දිහා බලලා ඔබතුමාට ඇතිවෙච්ච විශ්වාසය ටීවී දකුණත් එක්ක බැඳිච්ච දැවැන්ත විශ්වාසය මත තමයි මෙවැනි දෙයක් දුන්නොත් කැලුම් මහත්තයා ඇතුළු ටීවී දකුණ මාධ්‍ය ආයතනය මේක හරියට කරනවයි කියන ඒ අරමුණ ඇතුව තමයි මේ කටයුත්ත ඇත්තරම අපිට වෙනුවෙන් බාර දුන්නේ ඔබ ඒ වගේම සෞදි අරාබියේ ඉන්න පීජී අනුලා රංජනී අම්මා ලංකාවේ බැලුම් මහර ප්‍රදේශයේ මව එම් ජී ලීලාවති පියා පී ජී අන්ද්‍රියස් යන දෙන්නාට පින් පෙත් අනුමෝදන් කිරීම අරමුණ සහ මාමාට වෙනුවෙන් තමයි මේ කටයුත්ත වෙනුවෙන් සෞදි අරාබියේ පීජී අනුලා රංජනී අම්මා අපිට ආධාර උපකාර කරා මේ කටයුත්ත වෙනුවෙන් ඒ වගේම මදුෂා මලි කුවේට්වල ලංකාවේ කරන්දෙනිය ප්‍රදේශයේ මදුෂා මලි කුවේට්වල කරන්දෙනිය ප්‍රදේශයේ ඇත්තටම ඇය කිව්වෙම රූපිකාගේ ජීවිතයේ තියෙන දුක්ඛදායි තත්ත්වය දිහා බලලා අපිට ආධාර උපකාර ප්‍රමාණයක් ලබා දුන්නා ඒ වගේම කමලා මානගේ මහත්මිය ලංකාවේ ඉඹුල්ගස් දෙනිය ප්‍රදේශයේ මලිදුව ප්‍රදේශයේ බූස්ස ප්‍රදේශයේ විශේෂයෙන් කුවේට් රාජ්‍යයේ තමයි මේ වෙනට සේවයේ යෙදී සිටින්නේ මව 94ක් වෙනවා ඇය PH පුංචිනෝනා මහත්මියට දීර්ඝායුෂ භාවය අපි චිරජීවනයේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇත්තට මේ උතුම් සත්කාරය වෙනුවෙන් ලබා දීපු ශක්තිය ඒ වගේම ජේමනියේ ඉන්න නෝන කෙනෙක් ඇත්තටම අපිට ආධාර උපකාර කරා පියා පීටර් සිඤ්ඤෝ මහත්මයා ඒ වගේම මහත්මයා හෙන්රි ස්කර්ටන් බයාර් කියන ඒ මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතුව අපිට ඇත්තම ජර්මනියේ නොවන අපිට ආධාර උපකාර කරා මෙවැනි රූපිකාගේ ජීවිතයට මේ ඉදිවෙන අලුත් නිවසට ආලෝකයක් ලබා දීම ඒ වගේම අපිට ඇත්තටම කුමාරි අක්කා මුණසිංහ අක්කා කුමාරි මුණසිංහ අක්කා මේ නිවස හැදුවට පස්සේ අක්කා කියපු කාරණේ තමයි මල්ලි මේ නිවසට බුදු පිළිමේකුයි
රූපිකා ගෙනල්ලා දෙන්න කියන කාරණාව තමයි අපිට මතක් කරේ. ඒ නිසා අතරම තව ටික කාලයක් තියෙනවා කුමාරයක් අතර මේ කටයුත්ත සිදු කරන්න. විශේෂම සිය නැගණියන් මියගොස් මේ මාසේ 7 වෙනිදාට අවුරුදු 2ක් පිරීම නිමිති කරගෙන දර්ශනී කුමාරි මහත්මිය අට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතුව ඕස්ට්‍රේලියාවේ කුමාරි මොනසිංහ අක්කා ඇත්තටම අපිට අපේ විහාරස්ථානයක් අපි හදන ධර්මශාලාව මේ කටයුතු වෙනුවෙන් බොහොම හදවතින්ම ටීවී දකුණත් එක නිරන්තරයෙන්ම බැඳෙමින් මේ සියලු කටයුතු වෙනුවෙන් හදවතින්ම ආශිර්වාද කරමින් මේ දක්වන මාහැඟේ සත්කාරය ඉතාමත්ම වටිනවා. ඉතාම බෞද්ධ මුහුණුවරකින් මනුෂ්‍යත්වයේ දෑ දිගු කරමින් මේ දක්වන ශක්තිය තමයි ඇත්තටම අපි ජීවිතේ මේ තරම් වෙනස් බවට පත් වෙන. රූපිකාලා වගේ ගොඩක් කට්ටිය මම අනුරාධපුරේ නුත් කතා කරා. බොහෝ ස්ථාන වලින් කතා කරා රූපිකාගේ සිහිනය දැකලා ඔබට මේ වෙන ඉඩමක් අරගෙන ගෙයක් හදලා ගේ වහලා දැන් තමයි අපිට ගහන්න තියෙන්නේ. මේ අපි ඉතාම කෙටි කාලයක් තුල අපි මේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් උනේ මේ ලෝකයේ ඉන්න අසීමිතව මනුෂ්‍යත්වයට ආදරය කරන මිනිස්සුන්ගේ හදපතුලෙන් නැගිච්ච අනුවේදනීය හැඟීමට සාධාරණත්වයක් කිරීමේ අරමුණ තන ඇතුව තමයි අපිට මේ ශක්තිය ලබා දුන්නේ. අතරම හෙට දිනේදීත් අපි බලාපොරොත්තු වෙනවා. තව බොහෝ කටයුතු තියෙනවා නේද? මොනවද තියෙන්නේ? කොන්ක්‍රීට් එක දාන්නයි. යට කොන්ක්‍රීට් ටික කරන්න තියෙනවා. වහල ගහන්නයි කපරාදු කරලා ඒ වැඩ ටික කරගන්න. ඔව්. ඊට පස්සේ ජනෙල් පියන් ගහන්න තියෙනවා. ජනෙල් පියන් ගහන්න ඒවයි. වතුර ලයිට් ඒව අරගන්න. හා හා. ඒව තමයි තියෙන්නේ. ටොයිලට් එක. टॉयलेट गए ओ इतनी अभी मे कटू के अभीष्ट अरमुन अतु तम इन्े अभी हेमदा अभी मनुष्यन विधियट ओब जीवित मून दुन ओब तिबीच विवृत काम ओब एत्सट मे हे लेने वे किसी अम्म कारण रूपिका जीवित साधारण करना अरमुन अतुव तम अभी मे हेमदात्मकरा मुखद මේතරම් දුක්ඛිත ජීවිතයක් ගත කරපු රූපිකාට අපි සාධාරණත්වයක් කිරීමට බැඳී සිටිනවා කියන කාරණය මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක්. ඉතින් ඒ නිසා රූපිකාට දැන් මොකද ඔබ දැන් තව මොනවද වෙන්න තියෙන්නේ? මේ ටික තමයි නේද? මේ ටික තමයි කරන්න ඕනේ වැඩි මුලින්ම. ඔව් ඉතින් මොකෝ දැන් අද ගල් ගැහිලා වගේ මොකෝ ඉන්නේ අද? අමාරුද? නෑ ඔළුව රිදෙනේ ඇඟ එහෙම රිදෙන්න ගත්ත ඒක. මොකෝ ඇඟ රිදෙන්නේ? කොරෝනාද? නෑ කොරෝනා නෑ. අද මාක්ස් එකත් පාවිච්චි කරන්න බෑ ඒකුව හතිය එනවා මොන ඔළුවර දෙනවා නෑ හෙම්බිරිසාව හැදිලා හෙම්බිරිසාව හැදිලා තියෙනවා ඔන්න දැන් මටත් බෝ කරයි ඒත් කමක් නැහැ මේ හැම අභියෝගයක්ම ඇතුලේම ඉඳගෙන තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ ඒ ටීවී දකුණත් එක බැඳිච්ච මිනිසුන්ගේ ප්‍රාර්ථනාව නිෂ්ඨ කරන්න ඕන කියන කාරණාව අද වැඩිපුරම කතා කරේ මම මොකද වැඩිපුරම කතා කරන්න ඕන ඔබ ඔබ තමයි ඔබට තමයි මේ ජීවිතේ ගේන්නේ ඈ මොනවද අද අපි මේ වැස්ස හින්දා ටක් ගාලා ආවා බඩු ටික ගෙනාවෙන හෙට උදේට අපි වාට වියලි සලාක ඒ ටික අපි ගෙනත් දෙනවා අද මේ මේ වැස්සත් එක්ක උදේ කාලේ වහින්නේ නැහැ නේද අම්මා ඔව් උදේ කාලේ වහින්නේ නැහැ සර් උදේ කාලේ අපි ඒ ටික හෙට උදේ අරගෙන එන්න ෂීට් ටික අපි අරගෙන එන්න ඉතින් මේ මේ අදිෂ්ඨානය තමයි අපිට තියෙන්නේ කෙසේ හෝ රූපිකාට සාධාරණත්වය කරන එක අද සින්දුවක්වත් නැහැ නේද තියන්න අම්මා හා ඔබ ඔබලා තමයි මට මේ නිවස සාදා ගන්න සෑහෙන්න මුදලක් උපයෝගී කරේ ඇත්තට මං ඇඟිලි ගණන් කරගිරිට මට ගෙයක් දොරක් නැතුව කවදා හරි මේ ගෙයක් හම්බුනොත් හොඳයි කියලා මං ගොඩාක් මගේ දරුවන්ගේ ඔළුව අත කකා කියනවා පුතේ අපි කවදා හරි අපට හරියනවා අපට මිනිස්සු ගොඩාක් අපහාස කරාස ඇත්තට මට මිනිස්සු ගොඩාක් අපහාස කරා මගේ දරුවන්ටයි මටයි ඉතින් මං හිතුව කමන්නේ දැන් මට එක්කෙනෙක් කිව්ව ඔහෙට මං ජාති අරන්දීලත් ඒගොල්ලන් කිව්වා මේ මං එනවයි කියලා කඩේ ගාවිනු සමහරලාට යන වෙලාවල් තියෙන යාලට සල්ලි වලින් අඩුපාඩු මට අරන් දෙන්න වෙයි කියලා මං එදා ඒ ඒ කට්ටියට කිව්වා හරි අද ඔයා ගාව සල්ලි තියෙන්න පුළුවන් හෙට මම සල්ලි කාරයෙක් වෙන්න පුළුවන් හෙට ඔයා හිඟන්නෙක් වෙන්න පුළුවන් කවදාවත් මිනිස්සුන්ට එහෙම හිතරි දෙන දේවල් කවදාකවත් කියන්න එපා මේ ජීවිතේ හැම වෙලේම නැති එකා විදියටම අපිව පහත් කරලා සලකන්න එපා කවදගාර අපි අපට සල්ලි භාග තිවිලා අපි ගාවට කාටවත් වැඳගෙන එන්න වෙයි කියලා මම කිව්වා ඊට පස්සෙ ඉතින් මට ඉතින් සතුටුයි මම මෙච්චර දුකෙන් ඉඳපු දැන් මට සතුට ලැබිලා තියෙන නිවසක් සාදා ගන්න ශක්තිය ලැබුණා
ඒක තමයි ඉතින් මේ මට මේ ආධාර උපකාර කරපු සෑම සිනම් දනාගේ නැති වෙච්ච සියලුම දෙනාට නිවන් සැප ලැබේවා හොඳ මට මේ කරපු දේවල් හැටියට කුසල බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කුසල් කියලා මේ කරන දේවල් වලට හොඳ දේවල් වලට කුසල් නරක දේවල් වලට අකුසල් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින්නේ ධර්ම දේශනා වල ඉතින් මේ ආධාර උපකාර කරපු කට්ටිය ගොඩාක් කුසල් කරපු නිසා එක් ආධාරයේ වෙනි මේ නැති වෙච්ච කට්ටිය වෙනුවෙන් කරන ඒ හැම දෙයකටම ඒකලන්ට හොඳ ආත්මයක ඉපදෙන්නේ කියලා මම මගේ එකසිතින්ම මම ප්‍රාර්ථනා කරනවා මේ සුබ උපන්දිනයක් වේවා උපන්දිනේ තියුණ හැමෝටම මේ මං සින්දුවක් ඔබලා වෙනුවෙන් කියන්න සංසාරේ මාවතේ පිය මනින ජීවිතේ මිනි පහනක් जय सप इनिसा मतु ससरे अम्मा मगे सिहिन पते मी पुता ඔව් විශේෂයෙන්ම අම්මා දැන් තියෙන කාරණේ තමයි ඔබ අම්මා ගැන ඒ තරම් සුභවාදී හැඟීමක නැහැ කියන එක තමයි බොහෝ වීඩියෝ ක්ලිප් වල මම දැකපු කාරණේ බවට පත් වෙන්නේ. එහෙම වුණත් ඔබ අම්මා ගැන ඔබ අම්මට තවමත් ආදරේද? නෑ සර් මං ඇත්ත කියන්න මං අම්මට ආදරෙයි. මොන දේ කරත් දරුවෙක් මමත් මවක්. දරුවෙක් මෙලවට බිහි කරන්න ගොඩාක් වේදනා විඳිනවා. දරුව හම්බෙලා ඉන්න මව්වරු ඕක දන්නවා දරුවෙක් හම්බ වෙන ගොඩාක් වේදනා විඳලා විඳලා තමයි දරුවෙක් කුසෙන් එළියට ලෝකයට දකින්නේ මේ සමාජයෙන් එළියට එන්නේ ඉතින් මම කියන්නේ මගේ අම්මට මොනම හරි ප්‍රශ්න තියෙන්නේ නැති ස්වාම් පුරුෂයාගෙන් බිරිඳක් හැටියට ස්වාම් පුරුෂයාගෙන් බිරිඳට ප්‍රශ්න ඇති වෙන්නේ නැති ඒක තමයි අම්මා අද එහෙම කරන්නේ නැත්තේ මට ඉතින් අම්මගේ මට ඉතින් දුකයි ඉතින් අම්මගේ සෙනෙහස නැති වෙච්ච එක. ඉතින් අම්මත් එහෙම වෙන්නේ නැති අම්මට අසාධාරණකම් තාත්තගෙන් වෙන්නේ නැති. නැත්තම් කවදාවත් අම්ම කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඉතින් අම්මා ගැන මට ඉතින් අසුභවාදීර හිතන්නත් හොඳ නැහැ. මෙලොවට මාව බිහි කරානේ දුක් විඳලා. ඉතින් අම්මා මට ඒක කරාට කමන්නේ නැහැ. මං කියන්නේ අම්ම කොයි හරි ඉන්නවනම් ජීවිතේ කොතන කොයි හරි ඉන්නවනම් එයාට කිසිම කරදරයක් වෙන්න එපා මම දරුවෙක් හැටියට කියන්නේ මගේ අම්මටයි තාත්තයි මෙලොව ජීවත් වෙලා තාම ඉන්නවනම් ඒ දෙන්නට කිසිම කරදරයක් වෙන්න එපා කොරෝනා තත්ත්වෙම කිසිම කරදරයක් වෙන්න එපා අම්මයි තාත්තටත් දළදා සමිඳු පිටේට තමයි මම කියන්න කැමති ඔව් ඔබට තේරෙනවා ඇති මේ මේක ඇතුළේම අපි විශ්වාස කරන්නේම මනුෂ්‍යත්වයයි අපි හැම විටම වගා කරන්නේ මිනිසුන්ට වෛරීය චේතනාව නෙමෙයි සමාජයක් ඒ විදියට සකස් කරන්න බෑ කියන කාරණේ තමයි තියෙන්නේ අම්මා තාත්තා මේ මොන ප්‍රශ්න මොන ගැටලු තිබුණත් ඔවුන් අපේ අම්මලා තාත්තලා ඔවුන්ට රූපිකා කියපු වගේ හැම ප්‍රශ්න තියෙන්න පුළුවන් හැබැයි ඔබ මෙලවට අම්මා මේව කළා තියෙනවා මරලා දාලා නැහැ ඔබ දාලා ගියා කොයි හරි හදා වඩා ගන්න වෙන කෙනෙක් නම් බෙල්ල මිරිකලා මරලා දාලා යන තත්ත්වයක ඉතින් අම්මාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙන්නේ නැති මට වුණා මානසික ප්‍රශ්න ගොඩාක් තිබුණා මම ජීවිතේ නැති කරගන්න තරම් සෑහෙන්න මට ප්‍රශ්න තිබුණා පොලිසියෙන් පවා අවවාද අනුශාසනා දීලා තමයි මගේ ජීවිතේ මේව උනේ නැත්තම් මම ජීවිතේ දරුවොත් එක්ක තරම් මැරෙන්න තරමට හිත හැදිලා තියුනේ ඒත් ඉතින් දැන් මං ඩොක්ටර්ලා අවවාද දුන්නා මානසිකව වැටෙන්න එපා ඔයා හිත හයිය කරගන්න ඔයාට මොන ප්‍රශ්න තිබුණත් දරුවෝ දෙන්න ඵලි නෑ දරුවෝ දෙන්න යහමකට ගන්න මහන්සි වෙලා උපෘණේම කාගෙන් හරි උදව් ඉල්ලගෙන හරි දරුවෝ හදාගන්න දරුවෝ මරලා ජීවිතේ සිර බාරේ කිසිම තැනක යන්න එපායකෝ දරුවෝ දෙන්නට පොල් සම්බෝලයි බතුයි කවලා හරි සමාජයේ හොඳ තැනකට යවන්න කියලා මට කවුරුත් අවවාද දුන්න ඒ අවවාද පිළිගැනීම තමයි අද මම මේ දරුවෝ දෙන්නත් ආරක්ෂා කරගෙන මගේ හිත හයිය කරගෙන මම මේ දැන් ජීවත් වෙන්නේ
ඔව් විශේෂයෙන්ම අපිට ඔබට අපි ගරු කරන්නේ මේ කියන කාරණාව මත ඔබ එහෙම දෙයක් සිදු කරා නම් අපි අද එන්නේත් නෑ මේ බිමට ඉතින් ඔබගේ තිබිච්ච ඒ මනුෂ්‍යත්වය ඒ ඔබ දරුවන් කෙරෙහි දක්වන මනුෂ්‍යත්වය ඔව් ආදරේ කරුණාව ඒ වගේම දෙමාපියන් සම්බන්ධ ඔබට ප්‍රශ්න ගැටළු තිබුණා ඔබ අදත් මේ විශ්වාස කරන ආදරය ඔවුන්ට දක්වන සෙනෙහසට අපි ගරු කරන්නේ ඒ නිසා වෙන මිනිස්යෝ විදියට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් අම්මා වෙන්න පුළුවා. ඉතින් ඒ හැම දෙයක් ඇතුළෙම අපි මිනිස්සු විදියට වෛරීය චේතනාවක් කළා සමාජයේ තව ගැටුම් ඇති කිරීම නෙවෙයි කරන්න ඕන ගැටුම්. නහි වේරෙන වේරන් ගාතාවක් තියෙනවා. නහි වේරෙන වේරාණී සම්මන්තීත කුදාචන. අවේරේනච සම්මන්තී ඒස ධම්මෝ සනන්තන. වෛරයෙන් වෛරේ සංසිඳේ අවෛරයෙන් වෛර සංසිඳෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ සැබෑ වෙන දහමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මම වෛර කරන්නේ නැහැ අම්මට. ඇත්තටම මට දුකයි. මෞසෙනහස ලැබෙන්න ඕන කාලේ කවදාවත් ලැබුණ නැහැ. ඉතින් ඒක තමයි ෂොක් එක මගේ. ඔව් ඉතින් ඇත්තටම අපිට විශේෂයෙන්ම අපිට කතා කරන බොහෝ දෙනා රූපිකාට ආදරය කරන ඔබට ලෝකයේම ඉන්න අම්මාවරුන් අද ඔබට ආදරය කරනවා. ඔබට ශක්තියක් ඔබට ඒ ශක්තිය ලබා දීලා තියෙන ඔබට පේනවා ඇති අද වෙනකොට අපි මේ නිවස හදලා ඒ ශක්තිය දීලා තියෙන්නේ මේ ලෝකේ තවමත් මේ මිනිස්සුන්ට ආදරය කරන අම්මලාට ආදරය කරන මේ රූපිකා නැමැති අම්මට ආදරය කරන බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා තමයි ඔබ ඔහොම හිටපු නිසා තමයි අදට මේ ලෝකේ ඉන්න මිනිස්සු උදව් කරන්නේ. ඔබට පේනවා ඇති අපි කෙටි කාලයක් ඇතුළත රෑ දිවා නැතුව අපි මේ සටන සිදු කරලා අද අපි තැනකට අවිලා තියෙනවා. අපි ඉක්මනින්ම හේවන හදලා දෙනවා. ඉතින් ඒක තමයි අපි අරමුණ. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ ඔබ තමයි. ඔබ කෙසේවත් සිතන්නේ නැතුව අපිට ඍජුවම මේ සඳහා ආධාර උපකාර දීලා අපි ගැන විශ්වාසයෙන් යුතුව අපි කොහොම හරි මේ අරමුණ වෙනුවෙන් ඉෂ්ට කරනවයි කියන චේතනාව ඇතුලේ තමයි අපිට මේ දේවල් උදව් කරේ. ඒ වගේම ඇත්තරම ඉඩම් ගනිද්දි විශාල ගැටලු ප්‍රමාණයනට අපි පත් වුණා. හැබැයි ඒ වෙලාවෙත් මම කිව්වේ මහත්තයට මං කිව්වේ පලා යන්න බෑ. පරාජය තුලම තමයි ජයග්‍රහණය තියෙන්නේ. අපි ඒ ජයග්‍රහණය පෙන්නලා තියෙනවා. අපිට තව වැඩ ප්‍රමාණයයි තියෙන්නේ. අපි ඒක ඒ අරමුණ දක්වා කෙසේ හෝ අපි රැගෙන යනවා. ඒක තමයි අපි විශ්වාස කරන්නේ. අශිෂ්ට මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයට වඩා මිනිසයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රබලයි. ඒක තමයි අපි මේ රූපිකාගේ தত্ত্বය ඇතුලේ අපි කියන්නේ. මොකද අශිෂ්ට බොහෝ මිනිසු රූපිකාට ඉඩමක් දෙන්නේ නැතුව ලොකු සටනක් කරා. දවස් දෙකක් අපි සටන් කරා. හැබැයි අපි මේ දවස් දෙක ඔවුන් ඒ අශිෂ්ට මිනිසු අපි අතහැරලා රූපිකාගේ සිහිනේ අපි කෙසේ හෝ ළඟා කරනවා කියන එකම අදිෂ්ඨානය ඇතුව අපි මේ සටන සිදු කරා. ඒ නිසා මෙන් පළමුව ඇත්තටම මට වෙන වැඩකට දීපු සල්ලි වලින් තමයි මේ කටයුත්ත මම ආරම්භ කරේ. ඇත්තටම කැනඩාවෙන් නෝන්ලා දෙන්නේ මට කවදාවත් කියලා තියෙන නම නම් කියන්න එපා ඕන දෙයක් උදව් කරන්නම් කියලා. ඉතින් ඔවුන්ගේ ලැබිච්ච හයිය මම ඔවුන්ට කතා කරලා මේ වගේ අත්‍යවශ්‍ය වැඩක් අපි කළ යුතු වැඩක් කියලා ඒයින් තමයි අපි මේ පණ අරගෙන මේ වැඩේ අධිකටම ක්‍රියාත්මක කරේ. ඉතින් ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන්. ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබ ලබා දීපු දෙයට අපි මේ විදියට සාර්ථකත්වය ළඟා කරලා දීලා තිනවා. හරියට නියමට අපි මේ දේ කරලා තිනවා. අපි ඉතා ඉක්මනින් මේ වහලා ගහලා කොහොම හරි මේව ටික කපරාරු ටික කළා. ඒ සඳහා ඇත්තටම තවත් මුදල් අවශ්‍යයි අම්මා. අපිට පුළුවන් නම් ඔබට යම් ආකාරයක මේ කටයුතු වෙනුවෙන් අපිට ආධාර උපකාර ප්‍රමාණයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද කෙසේ හෝ අපි මේ දේ කරන්න ඕන. ඒක අපිට පැවරිච්ච වගකීමක්. මම බොහෝ දෙනා කතා කරද්දි කියන්නේ අපි මේක කරන්න ඕන. රූපිකාට සාධාරණත්වයක් ඉෂ්ට කිරීම අපේ යුතුකමයි කියන එක අපි පෞද්ගලිකවත් මිනිස්සු විදියටත් පිළිගන්න කාරණයක්. ඉතින් අපි බලමු හෙට දවසෙත්. අපි හෙට උදෑසනත් වෙනවා රූපිකාගේ නිවසේ කටයුතු සොයා බලන්න. ඒ වෙලාවට අපි වෙලි සලාක ඒ ටික ලබා දෙන්නම් අම්මා. අපි බලනවා මේක ඉදි කරලා ලැබෙන දේවල් එක්ක අපි ඊළඟ පියවර දක්වා යන්න. දැන් සාමාන්‍ය ගමේ මිනිස්සු දැන් ඇත්තටම හිතනවා ඇති නේද මේ එක සැරෙන් එක රැයින් මේ ගෙවල් හැදෙනකොට මොනවද කියන්නේ මිනිස්සු එහෙම? එයාලට තියෙන පුදුමයි. පුදුමයි කියන්නේ මම ගොඩාක් දුක් ඉඳලා ඉතින් එයාලා කියනවා හොඳයිලු ආධාර උපකාර හම්බෙච්චයි සමහර අනන් ඉතින් මේ ඉන්නවා සමාජයේ ඉතින් ඉන්නවනේ හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. ඉතින් සමහර අය නම් YouTube එකිනුත් බල්ලා කියනවා දුවේ ඔයාට කොච්චර හොඳ දෙයක්ද ලැබිලා තියෙන ඔය වගේ කෙනෙකුට තමයි සමාජයේ උදව් කරන්න ඕනේ කියලා ගමේ කිහිප කියපු කට්ටිය ඉන්නවා. ඔව්. ඉතින් අම්මයි තාත්තටත් සතුටුයි ඉතින්.
අපේ මහත්තයාගේ අම්මයි තාත්තරා සතුටුයි අක්කලා කාටත් සතුටුයි මම පොඩි කාලේ ඉඳලා විඳපු හැටියට එයාලා කියන්නේ ඔයා ඉතින් ජීවිතේ ජය ගත්තයි කියලා එකක් තමයි කවුරුත් කියන්නේ ඉතින් ඔව් ඒ ජීවිතේ ජය ගන්න තැනට පත් කරේ ටීවී දකුණ ඔබ ඔව් ප්‍රේක්ෂකයෝ බලන ඔබ තමයි රූපිකාගේට ජීවිතේ දුන්නේ ඒක අපි නෙමෙයි අපි මේ sannivedana කාර්ය කරාට ඔබ තමයි මෑව ජීවිත ජීවිතේ ලබා දුන්න උරුමකාරයෝ ඔබයි ඒ නිසා හැමදාමත් ටීවී දකුණ නරඹන ප්‍රේක්ෂකයෝ තමයි මේ හැම දෙයකම වගකීම මේ හැම දෙයක්ම ඉදි කළ දින ඔබයි අපි නෙමෙයි අපි මේ සඳහා සම්බන්ධීකරණයක් කළා අපි යම් කාර්යභාරයක් කරාට ඔබගේ හයිය තමයි මේ රූපිකාට ලැබිලා තියෙන ඔබ හැම විටම ශක්තිමත් වෙන්න රූපිකාව ශක්තිමත් කරන්න ඒක අපේ යුතුයකමක් ජාතික වගකීමක් මෙවැනි ප්‍රශ්න සමාජයේ තව ලියලා මේ දරුවන්ගේ ජීවිත දරුවන්ගේ අයිතිවාසිකම් ස්වාමියාගේ අයිතිවාසිකම් මේ වගේ රූපිකාගේ අයිතිවාසිකම් මේවා අපිට ආරක්ෂා කිරීමට හැකියාවක් ලැබිලා තියෙනවාද සමාජයේ පිළිල බවට ප්‍රශ්න බවට පත් වෙන ඒවා අපි වෙනස්කම් කරලා තියෙනවා මේක තමයි වෙන්න ඕන සමාජයක් විසින් මිනිස්සු විදියට අපි කරන්න ඕන දේ මේකයි ඒ නිසා වෙන ඇතරම රූපිකාට සාධාරණත්වයෙන් වෙනුවෙන් එකතු වෙච්ච මහා ජන පෞර ඇත්තම ගෞරවණීය අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මොකද මේ ශක්තිය අපිට කෙටි කාලයක් තුල අපිට මේ ඉඩමක් කරගෙන ගෙයක් හදලා වහලා ගන්න තත්ත්වය දක්වා අපි මේ දේ අරගෙන අවිල්ල තිනවා ඒ ඔබේ හයිය තමයි ඔබ රෑ දවල්ක් අත්වල කර ගැට දානකම් සෑහෙන්න මහන්සි වෙනවා ඒක මන් දන්න මේ නිවස සාධන විදියටම මන් දන්න ඔබලාගේ අත් කර ගැට දාලා තුවාලත් වෙනවා ඇති වැඩ කරන වෙලාවට ඉතින් ඔබලා ඒ ඒ දුකත් විඳගෙන තමයි මට මේ මගේ අසරණකම ගැන හිතලා මට සල්ලි මේ ආධාර උපකාර කරන්නේ ඉතින් ඔයාලට වැඩ කරන අවස්ථාවදීවත් අනතුරක් කිසිම කරදරයක් වෙන්න එපා මට කියන්න තියෙන්නේ ඒක තමයි ඉතින් බුදුහාමුදුරු කාලේ සුනීතයි සෝපාකවයි මේ සමාජයෙන් අඩු කුලේ කියලා එළියට දමලා තියුනේ මේ අඩු කුලේ කේකේ අර සමාජයේ මේ මෙහි සමාජයේ වගේ තමයි ඒ කාලෙත් එහෙම වෙලා තියුණා ඉතින් මාත් ඒ වගේ කාලේ ගණනකට තමයි අයින් කළා මාව පැත්තකට දාලා තියුනේ ඉතින් ටීවී දකුණ මාධ්‍ය ඔය ඔබ ප්‍රේක්ෂක ජනතාව ඒ වෙනුවෙන් මට ගොඩාක් උත්සාහ කරා මම මේ සමාජයෙන් කොන් කරන්නේ නැතුව මාව සමාජයේ ළඟට අරගෙන මට කරන්න ඕන උදව් උපකාර මොනවද කියලා ඔබලා තමයි මම වෙනුවෙන් කරන්නේ ඉතින් ඔයාලා ඔක්කොටම මම කියන්නේ බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ හදවතින්ම මගේ දරුවෝ දෙන්නයි ස්වාම් පුරුෂයා ඔය අපි කවුරුත් නෑ දැයි සියලුම දනාවෙනි මම ඔබලාගෙන් ස්තුතිය පුද කරනවා හොඳයි බොහොම ස්තුතියි අද දවසේත් අපිත් එක්ක රැඳී සිටියාට අපි හෙට දිනේදී බලාපොරොත්තු වෙනවා දායකමනින්ම මේ කටයුතු හමාර කරන්න ඔබෙන් ලැබෙන හයිය ශක්තිය ඇතුළේම තමයි මේ මේ ජවය ලැබෙන්නේ ඇත්තටම අපි ඉල්ලා සිටිනවා කෙසේ හෝ රූපිකාගේ සිහිනේ අපි ඉෂ්ට කරමු අපි එකතු වෙලා ඉෂ්ට කරමු එකතු වුණොත් වෙනස්කම් කරන්න පුළුවන් මම කියන්නේ පොඩි පොඩි මුදල් ලබා දුන්නත් කෝටියක් ලබා දුන්නත් ඒක එකයි කියලායි අපි විශ්වාස කරන්නේ මිනිසුන්ගේ ඔව් විශේෂයෙන්ම අපි විශ්වාස කරන්නේ මිනිසුන්ගේ මේ මානව ගරුත්වයන් මිනිසුන්ගේ මනුෂ්‍යත්වයන් වඩා වර්ධනය කරමින් අපි එකතු වෙලා වැඩ කරන්නේ කොහොමද මිනිසුන් වෙනුවෙන් එකතු වෙලා එකතු වුණොත් මේ වගේ වෙනස්කමක් කරන්න පුළුවන් කියන එක තමයි අපි යෝජනා කරන්නේ ඉතින් ඇත්තටම සතුටුයි අපි මේ දේ හෙට දවසේ කොහොම හරි අපි ඉෂ්ට කරන්න ඕන කියන අදිෂ්ඨානය ඇතුව අදට සමු ගන්න බොහොම ස්තුතියි අද දවසේත් අපිත් එක්ක හදවතින් රැඳී සිටිය ටීවී දකුණත් එක්ක බැඳිච්ච මනුෂ්‍යත්වයේ නාමයට ගරු කරන ඔබට බොහොම පිං අද දවසේත් එකතු වෙලා හිටියට කොහමද මැනික ආ මොකද කරේ අද ආ කතා නැද්ද ආ ලස්සනයි දැන් මේ කොණ්ඩේනේ ආ ඒ පුතේ සින්දු කියන්නත් ඇයි සින්දු කියන්න පුළුවන්ද කියන්න හැකි කියන්න බලන්න මැනික එක ඉන්දලා 10ට ගණන් කරන්න හැකි ඉංග්‍රීසි වල හා කියන්න බලන්න සින්දුව කියන්න පුතේ ඈ බයයිද බය වෙනවා බයද පැටියා මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න